අදයේ ජනාධිපතිතුමා කියලා තිබෙනවා සෑම ගෙදරකම කඩුවක් වගේ තියෙනවා කියලා ඒක සිරිතක් අපේ ආරක්ෂාවට විශේෂයෙන්ම අපේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට අපේ ආත්ම ආරක්ෂාවට හැම ගේකම කඩු තිබෙනවා ජනාධිපතිතුමා කියලා පොලිස්පතිතුමාට ප්‍රකාශ කරලා තියෙනවා මේක මේක අතරඟොඩ ගැනීම සාධාරණ නැහැ කියලා පසුගිය කාල සීමා තුළ යම් යම් සිදුවීම් සිදු වුණා සොයා ගැනීම අවස්ථාවේ මේ රටේ පල්ලි 1000කට වැඩි සෝදිසි මෙහෙම අවස්ථාවේ ස්ථාන කීපයක කඩු තිබුණා. එුණත් ඒවා සොයා ඒවා පිළිබඳව වෙන පරීක්ෂණ කරනවා ඒ අදාළ අයට දඬුවම් ලබා දෙන්න කියලා මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. මම මේ කියන්නේ සමහර කඩුවක් සමහර විට මේ පරීක්ෂණයේ තියාගෙන මුස්ලිම්වරු තව මොන හරි කරන්න යනවා කියන ඒ හැඟීම ඇති වෙන්න ඉඩ තිබුණා. මේ නිසා අපි එකක් කියනවා අපේ ආගමික නායකත්වයේ උපදේශ පිට මේ ඝාතනය වූ 15 දෙනාගේ ශිෂ්‍යයන් හැර අනිත් සියලු දෙනාම අපේ මුස්ලිම් දේවස්ථානවල අපි බොබිදානය කළේ නැහැ. අපි දැක්කා අපේ තරුණයෝ දැන් තරුණයන්ට එක පාඩමක්. ඔබලා මෙවැනි සංවිධානයකට සම්බන්ධ වුණා නම් ඔබේ මරණය පවා ඔබේ ඔබ ඝාතනය ඔබ බොබිදානය කිරීමටත් අපේ පල්ලිවලට නැහැ කියන පණිවිඩය ලබා දීලා තිබෙනවා. ඒකදී අපි හුඟක්ම ආදර්ශමත් වුණා. ඒ 15 දෙනා කණ්ඩායමේ දරුවෝ 4 දෙනෙක් පස්සෙනෙක් හිටියා. ඔවුන්ගේ අපේ ආගමනුකූල ඔවුන් දැනුමක් නැති කුඩා දරුවෝ ඔවුන්ගේ අපේ ආගමික නායකයන් ඒ සිරිත් පෙරදී ඔවුන්ගේ අවසන් කටයුතු සිවෙන කරා. මේවායින් අපි පණිවිඩයක් මේ අපේ මුස්ලිම් තරුණයන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට ලබා දී තිබෙනවා. ඒ නිසා මුස්ලිම්වරු හැටියට මුස්ලිම්වරු මේ අනුමත කරන්නේත් නැහැ. මේ ඉදිරියේදීත් මේ අනුමත කරන්නේ නැහැ.